දෙමිදුන් ශුද්ධව අල්කුරආණය පහළ කළේ ඇයි? දෙමිදුන් ශුද්ධව අල්කුරආණය පහළ කළේ එහි උපදෙස් අනුශාසනා පිළිපැදීම සඳහා. ශුද්ධව අල්කුරආණයේ අල් ආරාෆ් නම් වූ පරිච්ඡේදයේ 3 වන වැකියෙහි අල්ලාහ් පවසන විට أعوذ بالله من الشيطان الرجيم اتبعوا ما أنزل إليكم من ربكم ولا تتبعوا من دونه أولياء දෙවිඳුන් විසින් ඔබලා වෙත පහළ කරනු ලැබූ දෙය පිළිපදින්න. එයින් තොරව වෙනත් බාරකාරයින්ව පිළි නොපදින්න. යනුවෙන් අල්ලාහ් පවසා සිටි. එවගේම තමයි නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා පැවසූ පුවතක් අහ්මද්, අබූ යාලා, තබරානි වැනි ග්‍රන්ථයන් වල මෙලෙස සඳහන් වී තිබෙනවා. එනම් ඉක්‍රාඋල් කුර්ආන වඅමලූ බි, කුර්ආනය පාරායනා කරන්න, එහි ඉගැන්වීම් පිළිපදින්න. එම කුර්ආනය ඔබගේ ආහාර පානය සඳහා භාවිතා කරනු ගන්න, ලෝකේ හම්බ කර ගැනීම සඳහා මේ කුරාණය භාවිතා නොකරන්න යනුවෙන් නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පවසනවා. මේ පිළිබඳව මේ විදිහට විශ්ලේෂණ කරන්න පුළුවන්. එනම් කුරාණයේ තිබෙන වැකි අවවාද අනුශාසනාවන් තමන්ගේ ලෞකික අල්ප ඒ අවශ්‍යතාවයන් සඳහා අල්ප සුවය ලබා ගැනීම සඳහා විකෘති කරලා ජනයා ඉදිරියට ගෙන යමින් ලෝකය සහ ලෝකයා හම්බ කර ගැනීමට දේව වාක්‍යයන් බිල්ලට දීම කළ නොයුතුයි කියලා තමයි නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මේ විදිහට අවධාරණය කර සිටින්නේ.